යද පන්ති පටන්ගන්නව දුරපුත අල සුක සන්ද්‍යාවක් අපි ඊය නතර කරපු තැන කතා කරන්න පටන් ගන්නවා අපි නතර කරේ පහළවේ තුන ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය කියන කොටස් තමයි අපි කතා කරේ එතකොට අපි ඒ කතා කරේ අන්තිමට පහළවේ තුන කියන කොටස ද්‍රව මගින් පීඩනය සම්ප්‍රේෂණය කියන කොටස අපි කතා කරා බලයක් එකද හම ද්‍රව කියන එක සම්පීඩනය වෙන්නේ නැහැ කියන එක එතකොට වායු කියනෙක දල පුතාල දන්නවා ආයු කියෙ සම්පීඩනය කරන්න පුළුවන් ඒ නිසා තමයි ගිවල්ල හම භාවිතාරන ගැසීම ඒ ඒ ටැන්කික් තුළට දාලා තියනපු එතකොට ද්‍රවයක් එහම සම්පීඩනය කරන්න බැහැ කියනක තම මෙතන දක්ල යක දලපුදාාලා කාලින් කිව්ව මේ ෂෝට් නෝට්ක් එක ගන්න කියල එතකොට බලයයක් සිද හමතකොට ද්‍රව කියනෙවා සම්පීඩනය කරන්න බැහැ කියන එක ලියග පීං කොටස බැලුවොත්ත හෙම එබැවින් ද්‍රවයක එක් තැනකට යෙදෙන පීඩනය ද්‍රවේ තවත් තැනකට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් කියර දක්වුණේ කැන්නේ මේක මේදක්ොල තියන අවස්ථාව වෙතකොට ද්‍රවේතකොට මේ අවස්ථාව මෙතැනින් මේ පීදනයක් යොධනවා ඒක මේ විතර පීරනයක් බවට පත් කරන්න පුළුවන්කිනක තමයි දක් කොලති එතකොට එතකොට ද්‍රවේදී එතකොට ද්‍රවේදී එතකොට එක් ස්ථානක යොදන පීඩනය තවත් ස්ථානකට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් කිරෙක තමයි මේකද මේ දක්වොලතියෙන් එතකොට මේක බැලුවොත් එහෙම මේකොට සාත්‍ය ඇතරම් වැදගත්වෙනවා ද්‍රවයක එක් තැනකට යෙදන පීඩනය ද්‍රවේ තවත් තැනකට සම්ප්‍රේෂණය කරන්න පුළුවන් කියන කොට සා අත්ද ගත්තඇතට ඩවක එක් තැනකට යෙදන යොදන පීඩනයකොට එක් තැකට යොදන පීඩනයදව තවත් තැනකට සම්ප්‍රේෂණය කරන්න පුරන් කියැන තවත් තැනකින් තැනකින් බ හම තැනකින් එක කියනෙ දක්ු ලතින මෙතනින් පහරල දැම්ම හම මේ පීඩනේ මෙතැන පහරට මෙතන ක්‍රියාත්මක වනි නමුත් ඒක ප්‍රති බලයෙන මෙතන දේ පීඩනය ක්‍රියා කරන විදියට ඒ වස්ශ්‍රනවා මේ අවස්ථාව ැලුවෝත්තහෙම මෙම සංසිද්ධිය පදනම් කරගෙන සකස් කරගෙන ඇති යන්ත්‍ර ද්‍රෝීඩ පීඩක යන්ත්‍ර නම් වෙනෝ කිය දක්වලති නොදකොට මේ මේක අත්තඇත්තනම් වැදගත් ද්‍රව පීඩක යන්ට කියලකන්න මොකක්ද මේ අලින් අපි කතා කරපුතුකල ද්‍රවයක මේ මේකොට සඇත්තටම මේොටස ඒකටම මේක ලියාගන්න කට ද්‍රවේක එකක් තැනකට යුදධන පීඩන ඇතරවේ තවත්තන කර සම්පේෂණය කරන්න පුළුවන් මේ මේ සංසිදධ පදනාංකර ගෙන සහස් කර ඇතියන්ත්‍ර කියෙනෙක තකොට මේකොට මේක ලියන් අවාශනය මේකොට විතරා ද්‍රවපීඩක යන්ත්‍ර කියලා එක එක ලියගන්න ඇතර මේ පශ්නක දයැහුවත අපට ලියන්න පුළුවන් ඇතරම ්‍රපීඩක යන්ත්‍ර කියලා එක උත්තරේ කදී තාම් වැදගත්වවෙන්නේ මේ කුඩා බලයක් මෙතන මේ දක්වල තිෙන කාරයට කුඩා බලයක් මෙතන යොදුව හම මෙතනදී විශාල බලයක් බවට පත්වෙනවා මේකදී විශාල බාලයක් බවට පත්වනෝ මේකදී කුඩා බලයක් අප යොදන්නේ විශාල බාලයක් බවට මේකදී පත්වනවා කියන එක ඒ ඉතාම වැදගත්තෙනවා මේකදී මේ කුඩා බලය කියන එක එතන මේකදී දක්වල තියෙන මේ ඒ බලය ක්‍රියාත්මක වන ඒ පුෂ්ටේ වර්ග පලේ බැලුවොත්තහෙම ඒ කුඩාගයක් වෙනවා විශාල බලය එතකොට ඒෙදන ඒ පුෂ්ටේ වර්ග පලය බැලූහම විශාලාාගයක් වෙනවා එතකොට අපි මේක බැලුවොත්තහෙම මේ අවස්ථවිදි දල කුතා මේ එක දෙයක් මතක තියාගන්න මේ අවස්ථාවද මේක ගමන් කරන මේ පහල්ට යන ප්‍රමාණයයි මේක හල් ජන ප්‍රමාය අතර බැලුව හම විශාල වෙන සත්තියනවා මොකද මේකෙදී මේ අවස්ථාවදතකොට මේක තියන මේ ජලපරිමාව කියන එක ජලය පරිමාවයි මෙතන තියෙන ජලපරිමාව අතර විශාල වෙන සත් තියෙනවා ඒක මෙතන දහයයි ගතකොට තියනත ක මේකින් අපි සෙන්ටිමීටයක් ගත්තාත් එහෙම එකයි සෙන්ටිමීට ත්තොත් එහෙ දහයයි ගන සෙන්ටිමීට වෙනවා එක ජලපරිමාව. අප මේකෙදී එකයි එකයි සටමීට ගත්තොත්හෙමයි සිමීට උසක් අපි හිතුවොත් එහම එතකොට එකයි සටිමීට උසක දයට කොට එකයි සටිමට උසකදි මොකද වෙන්නේ ජලපරිමාව බැලිුවොත්ත හෙම ඒක දෙස අයි ගනමීට වෙන මට වෙන්නතකොට කලින් අවස්ථාවයි දය ගන සටමීට මේ අවස්ථාව ද දෙීය ගණ සටිමීටයදකොට ඒකදී වෙනස වෙන්න එතකොට මේක විසි ගුණා එ මේ කලින් අවස්ථාව වැඩි කිරීම විසක් තමයි එතකොට මේ අවස්ථාව න්නේ කියන්නේ මේකදී දූලපුතාල මෙතන සටිමීටරයක් මේක උස වැඩි කරන්න නං එතකොට සටිමීටයක් මෙතන උස වැඩි කරන්න නංකැන මේ බලයෝොදලා මේ පැත්තෙන් එතකොට සන්ටිමීටර් විස්සක් පහත් කරන්න වෙන අපි ඒ අ මේ ජලකන්ද මෙතැන්ට ගිනිියන්න ඕන ඇතටම මේ පහත් මේක උහලට ගිියාම මේක රිත්‍යයක්ත් තියන්න බැහැත්තටම එක හොඳින් අවබෝධ කර ගන්න මේක දි රිත්්‍යයක් තියෙන බැහැත්තරම මෙතැන එත කොට එක නිසා මෙතැනින් ජලය මෙතැන්ට ගලාගෙනනියන්න ඕන එත කොටඒ එක කියන්නේ මෙතනින් සෙන්ටිමීට විස්සක් පල්හට ගිහාාමතකොට විස්සයි ගන දෙසීය ගන මීට වෙන ඒ යන්නේ මේකේද මේ ප්‍රමාණයට සමාන වෙනෝ එක ද කයි සෙන්ටමීට ඉහට යන ප්‍රමාණය මේකද විස්සක් සෙන්ටිමීට එකදී වි්සක් සටිමීට පල්ලි හට මේ පහත් කරන්න වන්න නමුත් යොදධන බලයක් කුඩයි. යොදන බලය කුඩයි මේකෙදී ඒ ඇති වෙන ඒ බලය ඒ වගේ විසිගුණයක් බලයයක් මේ බලය වගේ විසිගුණයක් මෙතන්දිී බලයක්යෙදෙනව ඇත්තටම නමුත් මේ යොදන බලය කුඩා වුනාට ඒ ගමන් කරවන දුර ශල එක විසිගුණාක් පල්ල හට තලු කරන්න වෙනවා අපිරට කතා කන්න වෙතකොට අපි මෙත දි කතා කරපුු වැදගත් කරන එතකොට වනේ බලය යුදවා හම දව සම්පීඩනයවිෙන් නැතිකයි දව එකක් තැනකටේ දන පීඩනය ද්‍රවේ තවත් තැනකට සම්ප්‍රේශණය කරන්න පුළුවන් ඒ දවපීඩක එක භාවිතාකරපියන්ත අප දවපීදක යන්ත්‍ර කියිය අපි මේකොටස මේ ද්‍රෝපීඩක යන්ත්‍රයක් කියන කොටසපී ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන මෙම ද්‍රෝපීඩක කුඩා පිස්්ටනය කුඩාපිස්්ටනය කියන කොටස මේ කොට සැත්තටම ඒ කියන පිස්්ටනයතකොට ඒ වන අතර විශාල පිෂ්ටනය විශාල පිෂ්ටනය කියන එක බ කියල දක්වල තිෙකොු කුඩා පිස්්ටනය කියෙ එක ඒ කියල දක්වුණොවා විශාල පිස්්ටනය බ කියල දක්වුණු පිෂටනේ වර්ග පලයතකොට ඒ කියන පිස්්ටනේ වර්ග පලයතුකොට දහය ගන දහය වර්ග සන්ටිමීට කිය දක්වනවා ඒවගේ බී පිෂ්ටනේ වර්ගපලය විස්සයි දෙසයයි වර්ගසන්ටිමීටට කිය දක්වනො ඒ පිෂ්ටනය මතතකොට මේ ඒ කියන පිස්්ටනේ මතතකොට මේ ඒ කියන පිෂ්ටනය මත මකොද වෙන්නේ විස්්සයි නිියවටන් කියන බලයක් කියෙදනතකොට මේක මත මේ ඒ කිය පිටනේ මතතර විස්සයි නිවුටන් කියන බලයක්කයතුවොත් එහෙම එම පි්ටනය මගින් ද්‍රවය මතේදන පීඩනේ සොයම කරල් දක්ල කොට මේකෙද විස් සයි් නිවටන් කොට බලයයක් යද වහම ඒ පීඩනය මගින් ද්‍රවය මතේදන ඒ බලය මගින් ද්‍රවය මතය දන පීඩනය සොයම කෙල් තමයි දක්වල තිය තකට පිඩනේස්යන කොමද බලයබෙදීම අබිලම්භ බලයබෙදීම වර්ග පලය කියෙන ගෙතුකොට මිය අවස්ථාවදී පීඩනය සමාන වෙනතුකොට අබිලම්බ වර්ග බලය බෙදීම ම්‍ය අවස්ථාවද බෙදීම ඒ කියල දක්ොල තියනයක ඇතකොට අපිිප කියෙක දලක කතා ලියල පුද්දුුවෙන් ඇතට මේක ඒම කොදක භාවිතා කරනක වැදගත්වෙන එක නිසා අබිලම්භ බලයබෙදීම ඒ වර්ගඵලය කියන එකෙතකොට ඒ අවස්ථාවත කොට අිලම්භ බලය කියල කියනක කියද විස්සයි නියටර්න් වර්ගඵලය කියනක කියද දහයයිම අවස්ථාවදී එස්සයි ඒ එකක වෙන්න ඕනත කොට මේකෙදී වර්ග සන්ටිමීට කියලා තියෙන්න්න එතකොට වර්ග සටිමීට කියලා තියෙන් එතකොට සටිමීට කියන එක දුලකතාලා දන්න දෙයක් සෙන්ටිමීට කියන එක සන්ටිමීටර් කිය එක මේ මීටර කරන්න අප මොකද කරන්න ඕන සයම් බෙදන්න ඕන සම් බෙදන්න ඕන එතකොට සඒවා එතකොට මේක බෙදන්න ඕන කියෙන් දෙතකොට සයකින් බදුව හ මොකද වෙන්නේ එක සැටිමිටේ එකක්ව වෙනස් න්නෙකොට හසය එකක ෙදන්න ො ටමට දෙදකක් තියෙත කොට මේ මීට වෙන එතකොට මේ අවස්ථාවත කොට ඒ කියන්නේ විස්ස බෙදීමදී ම අවස්ථාව බෙදීම කියලා මෙම ලියනවා දහය බෙදීම දහ දහ මේ එන් බෙදීම කාර ඒක කිය කොට මේ බෙද කිය කෝඩ අට මාරු කරහම වැඩි කිීම කොට විස්ස වැඩි කිරීම බද දහය මේක එතකොට මේ අවස්ථාවදීත කොට වර්ගමීටේක නටන් කෙලි දක්වන පුල මෙහමත කොටක සිදාහ එතකොට වර්ගමීට නටන කෙලප්ට දක්වන්න පුළුවන් එතකොට මේ අවස්ථාව ඇතකොට මේක කලින් අවස්ථාව භාවිතා කරොත් එතකොට මේක මෙම වෙනයිතකොට ඕනු දෙයක්කත ගොඩ භාවිතා කරත් කමන්න ඇතරම නමුත් ඒක පුරුදුවෙන්න පපා මේ සයි ඒක කවලින් ගොඩක් වෙලාට දල පුතාල සුළු කරන්න පුරදුවෙන්න මොකද ඒ වැරදියට භාවිතා කරන්න පුළුවන් ඒක නිසා එස්සයි ඒකකවලින් සුළු කරන්න පුරදුවෙන්න එක එ තර කොහොඳ වේ ඇතම් එතකොට මේ අවස්ථාවද විසිදාහයි වර්ගමීට නනිවටෙන් හෙමනතම් පැස් කර කියන එක පැස්කල්වරු කොට බැලුවොත්ම මෙම පීඩනය තරය මගින් බී පුෂ්ටේ වෙත සම්ප්‍රේෂණය වෙනෝ කෙල්ලාක්නදකොට මේ පීඩනය මොකද වෙන්නේ තරය නිසා බී පුෂ්ටේට එකේදී සම්ප්‍රේශෂණය වෙනවා එවිට පිස්්ටනය අසල ද්‍රවපීඩනේතකොට ඒ අවස්ථාවදිී ඒ ද්‍රවපීඩනේතකොට දෙකයි මේ අවස්ථාව වර්ගසිටිමිට වලින් දක්කළ තියෙන දෙකයි ග මීටේ ුටන් ක කියර ක් එනම් ීපිටන සෑම වර්ගසටිමීට්‍රයක් වෙතම දෙකයි බලයක් තරලේමගින් උඩුව අත්තට ඉදෙනවා කියරදක් වඒ නිසා එහි වර්ග පාලේ වන දෙසයි වර්ගටිමීට වෙත ඉදෙන බලයතකොට මේ අවස්ථාවාවදික අප ගණනය කන්න විරඟටයක කොට ඒ අවස්ථාවත කොට දී පීඩනය කෙක මං ඉහලින් ලියන ඇත කොට පීඩනය කියන එතකොට පීඩනය කියන එක අපි බලය බෙදීම වර්ග පලයකිව්ව මේ අවස්ථාව දක කියදාව විසිදාහයි එතකොට පර්ගමීටට නියටන් කියනක අපටාව එතකොට මේ අවස්ථාවේදී එතොට මේට අපි පීඩනය මෙතනේදර මේ පීඩනය මොකොද වෙන්න මෙතන් ටත්හම ගමන් කරන මෙතනක ස්ථානක යන පීඩනය එහෙමම අනිත් මේ අනික් පැත්තටත්ක ගමන් කන්නව තරලවල එතකොට ඒ පීඩනය එක මනං එතකොට මෙතන්දි අපි එතකොටයි බලය කියනක ඒ වර්ග පලය කියෙනෙක දෙසී අය වර්ග සන්ටිමීට කියන එක දන්න වෙතකොට ඒ නිසා අපි බලයහොයන්න ඇතකොට මේ අවස්ථාවද අපි මේ සමීකරණය භාවිතා කල්ලා එ කියනෙ එක දන්න එකදී වර්ග පලය කියනක එතකොට සීය වෙන ඇතකොට මේ වර්ග සෙන්ිමීටතකොට ඒද අප සෙන්ටිමීට නැති කරන්න මේ මොකද කරන්නේ සීයම් බෙදුවහාම එකක් නැති වෙනෝ. ඒවාගේම තවස්සීයකින් බදුවහාම එතකොට මේක බලය බවට මේ පීඩනේ බවට පත් වුණන ඒක සමාන වෙනවා. විසිදාහක් එතකොට මේ අනි පැතට අප අරග යොත්ත එහෙම මේ අනිි පැත්තරගිෙනින් චොත්හම එක් එක සමාන වෙන කියද විසිදාහ. වැඩි කිරීම මේක මෙහිට ගෙන නවතකොට සිමීට මීට වෙන කොට දෙසය වෙදීමකයද සයි සිය ස එතක මෙතන බිදු හතරත් තියෙනවා මෙතන බිින්දු හතර කැපිල ගිහිල් ලියද හර්සියයි ටන් වෙනවා බල කලින් අවස්ථාවතකොට විස්සයි නිටන් යදන්නේ නමුත්තේකෙදී අනි පැත්තටන්න කියද හරසියයි නටන් විස්සයි නටන් එත කොට බලයක් යොදන්නේ එතොට විස්සයි නියටන් කියන බලයක් යො දන්න එත කොට අනි පැත්තේ මොකදවෙන්න හාරසියයි නටන් කිය බලයක් කෙදෙනවා එතකොට මේ අවස්ථාවත කොට මේ අස්ථාවවිද පාන්තිමට කතා කර පේදක කොට එතකොට හාRC නවටන් කියන බලයක් එෙතර යෙදෙනවා කියන එක එතකොට කුඩා පිස්්ටනේ මතේදන විස්්යි නිවටන් කියන බලයකින් එතකොට විශාල පිෂ්ටන වෙත හාරසියි නටන් බලය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් ඒ ද්‍රවේතලින් පීඩනය සම්ප්‍රේෂණයීම නිසාකරදක්ො ත කො ද්‍රවතතුලින් පීන සම්පේශණය ව හිඳදකොට ඒ ස් ුටන් කියන බලයක්ක දලතට රසිය නියටන් කියන බලයකටක පරිවර්තනය කරන්න පුළුවන්. ඒනාකොටස බැලුවත්තහෙම මෙවැනි ද්‍රාව පීඩකවල පිස්්ටන මත යෙද බල ඒවා තුළ ඇති ද්‍රවකන්දයේ බරනිසා යෙදන බලේට වඩා ඉතා විශාල නිසා. ්‍රවකාන්දින් ඇතිවන පීඩනය ගණනය සඳහා සරකනුලබ නොල බේ කියර දක්වලතිතකොට මේ අවස්ථාවද මේ ද්‍රවකාන්ද නිසාත් පීඩනයක් ඇත්තර මේ පැතර ඇති වෙනවා ඒ ගණය කරන්න හැකිෙන එක කන මෙතන මේ පීඩනය කියන එක මිනිස් යෝදන පීඩන තික සැසඳුව හම ඒදී ඒ ඇතිවන බලය කියන එක ඉ අපිට ග ඒ නොසල්ලකා හරින්න තරම් පුළුවන් කියන එක තමයි එක දක්වලතිී ඒ අවස්ථාව වෙත කොට අපි බැලුවොත්ති හෙමීන කියනකොට නොස හරි ම් නොසකාහරන පුළුවන් තරම්පුඩා අග කියක තමයි එක බාර නිසා ඇතිවන එ බල පෑම කියනක තමයි දක්ොලති කොට අපි අපි මේ කතා කරන්නේ ඊඒ කතා කරවපු එක ඒ කොට සැත්තටම ද්‍රවපීඩක කිය යන්ත්‍රය කියනෙ කොටස දැන් කතා කරල ඉවරවුුණ එතකොට ඒ කොටස එතකොට එක් මේකෙදී විස්සයි නිවටන් කියන බලයක් මේ කෙලවරට යුදුව හාම ඒ ප්‍රතිඵලයක් වෙන මෙතන ඒ පීඩනය කියන එක මෙතන ඇතිවන පීඩනය කියන්නේ එත කොට විස්ස බෙදීම මේ දහය කියන එක එතකොට මේක අපි මේක අපි හරි නම් මේස්සයි ඒකයි කියැන මීත්‍රවලට පරිවර්තනය කරන්න ඕන අපි කලින් අවස්ථාවකට මීත්‍රවලට පරිවර්තනය කල්ල එක කරේකොට මේ ඉස්ස බෙදීමතකොට මේ අවස්ථාවද මෙහෙම පීඩනයයක් මේක මත ඇති වෙනවා කියක තමයි කතා කරේ ඒ පීඩනය මේ ලක්ෂේයටත් එහෙම ගමන් කරන්න වෙතකොට මොකද වෙන්නේ එතැන බලය අපි වැලුවොත් එහෙම බලය සමාන වෙන ඇතකොට බලය කියන්නේ බලබදීමඒ වර්ග බලය සමාන වෙනෝ පීඩනය කියන එක කියන්න මේකදී ඒ බලය සමාන වෙනෝ පීඩනය වැඩි කිරීම එකදී ඒ වර්ග පලේට එක නිසා කලින් අවස්ථාවේතකොටේ හොයපු පීඩනය කියන එක වැඩි කරනවා මෙතන මේ දෙසීයි වර්ග සෙන්න්ටිමීට කියන වැඩි කර හමා පිට හාසියි නිියන් කියන පලයාකට පරිවර්තනය වෙනෝ කියර බලාගන්න පුළුවන් ඒයන්නේ මේ අවස්ථාවිදියටකොට අපි මේ දහයි වර්ග සෙන්න්ටිමීට කියන පුෂ්ටයක් තියෙන මේ අවස්ථාවයි මේකද විස්්සයි වර්ග සටිමීට, පුෂ්ට අත්තියෙන්න අවස්ථාවතකොට මේ වි්සයි වර් දෙසී අවර්ග සටිමීට කියන ඒ වර්ග පුෂ්ටයක්ත්තියෙන අවස්ථාවතකොට මේ අවස්ථාවද දහය වර්ග සන්ටිමීට තියෙන්. ත කොට වර්ග දාය වර්ග සන්ටිමට තියන පුෂ්ට ඇක කොට මේ දෙසිය වර්ග सेන්ටිමට තියන පුෂ්ටා ඇතකොට ඒ අවස්ථාවදේ දෙියය වර්ග සන්ටිමිට තියන පුස්්ටේම් විශාල බලයයක් කියන්නේ මේක මේකෙද යොදන බලය වගේ දෙ විසිගුණයක් මේකෙදී මේ මේකද මේ හරස්කඩ වර්ග පලය කියන එක හරස්ක මේ වර්ග පල කියන එක වර්ග පල කියනෙක විසි ගුණයක් ඒ වගේ වම් බලයයක්ොද වේ විසි ගුණයක් වැඩුව බලය කියන එකත් විසිගුණයක් වැඩි වෙනවා ඒක හරස්කඩ වර්ගඵලය කෙනෙක විසිගුණයක් වෙනස්. එක නිසා මේ අවස්ථාවද හරස්කඩ වර්ග පලය දෙස අයි වර්ග සන්ටිමීට වෙන අවස්ථාවද මේ කලින් අවස්ථාවදි මේ ඒ කියන පිස්ටනේට යොදන බලය වගේ විසිගුණයක් බලයක් මේ බී කියන පිස්්ටනය මත ඇති වෙනවා කියෙනෙ එක තමයි දක්වොලද. අපි ඊතරි කොටස බැලුවත් එහෙම ර්ග පාලය කියන එකෙතු කොට මේ මේ අවස්ථවිදි මේ ධරසය නිටන් කියනෙක අප කතා කරේ ගුඩා පිෂ්ටනය මතයොදන බලයද විස්්සයි නියටන් බලයකින් විශාල පිෂ්ටනය වෙත හරසියයි නතන් බලයක් සම්ප්‍රේශණය ක ලැහැකි වන්නේ ද්‍රවයතු ලම් පීඩනය සම්ප්‍රේශණය වීම නිසා කියර දක්වුණු මෙවැනි ද්‍රාව මේකද අපි කලින් කතාකරපු කොරස මේකත් අපි ඒ වතවල බර ජ භාවිතාකන ද්‍රෝ්වල බර කියනක අපි සස්නන්න හැකිෙලකිව මොකද යොද්ධන පීනය බලය කියනෙක විශාලය කෙල එකින් ඇතිවන බලකෑමට වඩයක් නිසා අපිට එක නොසලක හරිය හැකිලබ කතා. එතකොට මේක ද අපි බැලුවත්තය මීලාං කොටස මෝටර් රත නඩත්තු කරන ස්ථාන හා සේවා ස්ථානවල සථසවීමට යොදා ගන්නා ඔස වනය ක දක්ොල තින හොයිස්ට කියලා රත ඔසවගන්න භාවිතා කරන ඔසවනය කියන එක පීඩන සම්පේෂණය භාවිතයට ගෙන සෑද උපකරණයක් කියලා දක්වො ති නතකොට මේකද මේ උපකරණය කියනෙ එක පීඩන සම්ප්‍රේෂණයන එක භාවිතා කරලා සාධකුප කරණයක් කියලා දක්වොලති මේකේදී මේ අවස්ථාාවවිදි මොකද වෙන්නත්ඒ මේ අවස්ථාවවිදි එතකොට කුඩා බලයක් යදනවා කුඩා බලයකින් එතකොටතන චලනය වෙනෝ එතකොට මේ අවස්ථාව දිම චාලනය වෙනෝ ඉට පස්සේ මේ විිෂ්ටනය කියනෙක චාලනය වෙනතකොට මේ ද්‍රවය තෙල් තියෙන්න්න තෙල් කියන එක මෙහෙම මේ මේ ආකාරයට මෙහම පීඩනය සම්ප්‍රේශණය වෙලා මෙතැන තියෙන පිෂ්ටනේතකොට පිෂ්ටනේත කොට වර්ග පලේතකොට වර්ගඵලය වැඩි පිෂ්ටනයක් තියෙන්න්නේ එක නිසා මේ බී කියන පිෂ්ටනයේ ඒ කියන පිෂ්ටනේ ඒ වර්ග පලාතර අනුපාතයට අනුව මේ බලය බී කියන පිෂ්ටනයයේ විශාල නිසා අනිවාර්යම මෙතනයන බලය විශාල යතකොට විශාල බලයක් එතකොට ඒැන බීබෙදීම ඒවල කුණයක් මේ බලය ඇතකොට වැඩි වෙනවා තමයි මෙතන මේ දක්වල තියනෙතකොට එතකොට මේ අවස්ථාව විද දූලකුතාලා එක දෙයක් වරද්ද ගන්න එපා මොකද මෙතන කුඩා බලයක් මෙතන යොදන්නේ මෙතන විශාල බලයක් ගෙතකොට අපිට ඒ කුඩාකාරය ප්‍රමාණයකි විශාල කාරිය ප්‍රමාණයක් කරගන්න පුළුවන්කකි හිතන්න පුළුවන් ඉහරම වෙන්න ඇතටම මොකද මෙතන මේ තෙල් තට්ටුවමා කලින්කිවෝවාගේ මෙතන මේ තෙල් ප්‍රමාණය මේක ඒ පිස්ටනය තකොට මේ අවස්ථාවදි පිෂ්ටනය එක සැටිමීත්‍රයක් අපි ඒ එක සටිමීටයක් අපි මේ පිස්්ටනය ඉල්ට උසවන්න නම් මොකද වෙන්න ඕනෑ මෙ තෙල් ප්‍රමාණය බැලුවොත් හෙම පෙතෙල් කොච්ටර ඕනද ගන සටිමටර් ගන සටමීට දෙසීයක් ඕන එතකොට මේ පැත්තෙන් අප ගන සටමීට දෙසී අත්ත සපයන්න නම් මොකද වෙන්න ඕ මේක විස්සයි සන්ටමීට ගමන් කරන්න ඕන විමකොද මේ වර් මේ හරස්කඩ වර්ගඵලය දහයයි වර්ග සන්ටිමීට වෙන්නේ ඒ නිසා විස්සයි විස්සයි ගන සටමට ගමන් කර දෙසිය ගනටිමීට ගමන් කරන්න ඕන එක නිසා ගනසිමට දෙසය ගන සටිමීටර් ඒ පරිමාවත් තියෙන් ො නැත කොට මේකෙදී හරස්කඩ වර්ග පලයදකොට දහයයි වර්ග සටිමීටය මේක විස්්සයි සන්ටිමීටර් පල්ලි හට ගමන් කරන්න ඒ කියන්නේ මෙතන ගමන් කරන එකයි සටිමීට මෙතන කියීද විස්්සයි සටිමීට මේක මේ මෙතැට වෙනකන් ගමන් කරහම තමයි මේ එක සිටිමීට හලට ඒයන්නේ මෙතනින් කරන කාර් පමාණයැන බලය බලේ ගමන් කරපුදුරත කොට මේකදී විස්සයි නිතැන් මෙතැන්ද ගමන් කරපු දුර වෙන්න කියද විසයි සටිමීට එතකොට ඒක අපිට ඒ ර කාරය ප්‍රමාණය හොයන්න පුළුවන් එතකොට මේකෙද මේ බලය කරන්න කාය ප්‍රමාණයත් එතකොට බැලුවොත්තම හාරසිය නිවටැන් මොද වෙන්නේ එකයි සන්ටිමීට ඒඇඩ මේ දෙක ඇත්තම හාය ප්‍රමාණය සමානය කියනෙ එක දන පුතා ලට තේරුම් ගන්න පුළුවන්. එක නිසා මේකදී මේ කාරය ප්‍රමාණය කියනෙ එක වෙනස් වෙන්න හැත්තට හොඳ මතක තියාගන්න එ කුඩා බලයකින් විශාල බලයක් එතකොට ඇති කරන්න පුළුවන් නමුත්ඒ කුඩා බලය විශාල දුරක්කය කියන්නේ මේකදී විශාල බලය අප එකයි සෙන්න්ටිමීට හලට උසවන්නනම් මේ කුඩා බලය මොකද කරන්න ඕන විස්සයි සන්ටිමීට පල්ලි හාටගෙන අන්න. එක නිසා තමයි කාරය ප්‍රමාණය සමාන වෙන්නේ එක නිසා දූලපුතාලා ඒකදී විශාල බාලයයක් බව්ට පත්වෙනවා නමුත් කරන කාය ප්‍රමාණයක මේ කනෙ හොඳින් මතකතියක් අප ඊළම් කොටස බැලුවත්තේම මේ අවස්ථාවේ අපි කතා කරතුකොටද අපි ඊලං කොටසට යන්න බලාපොරොත්තු වෙන වෙතු කොට ෝපීඩක යන්ත්‍රේහුඩ පින්තුරයක් කුඩා පින්තුරයක් දූලකුතාල ඇඳ ගන්න එක හොඳ වේ ඇතටම එක සෝට් නෝට් එක දෝපීඩක යන්ත්‍රේතුකොටකුඩා බලය කියන එක වැදගත්වෙනවා පිස්ටනය කියන එක මේකද මේ මේක දහය සටිමීට කියනෙ ඔ ඩක් නැහැතටම එතකොට මේකෙද මේ මං කලින් කිව්වෝවාගේතකොට මේක කයි සටිමීටය යන්න නම් මේ වි්සයි සන්ටිමීටඒ වගේ එක කියන්න විස්සයි සටිමීට කියන මේක ඔන්න දහය සටමීට කියලා උදාහරණයක් ඉදර කියලා දහය සටමීටද විසද සිය සටමීට කියන එක දැම් ොත් දාන පුළුවන් ඔන්නා එතකොට මේක විස්්සයි සටිමීට ගිහාම මේක කයි සන්ටිමීටය හට ඇන්න කියන එක එක හොඳින් සටහන් කල්ල තියාගන්න මොකදඒක වරදින්න පුළුවන්. මේක එකයිසින්ටිමිට ගේ කියලා මේක එකයි සින්ටමිට හට යන්න දලකුතතාල තේරවි දෙයක් ඇතන ොද මේ ලොකුටෑන්කික්කේ ලොකටෑන්කි කිය පුරුවන්න්න වතුර එච්චර ප්‍රමාණයක් ෙල්ලෙම එච්චරපු ප්‍රමාණයක් අවශ්‍ය වෙනතු කොට එක. ඒ කලින් අවස්ථාවදි මේ කුඩා ටැන්කිඒ යන කුඩා ාල්ධයක් අරගෙන ලොකු ටැන්කිියක් එතකොට එක පාරිින් පුරුවන්න බැහ කිය එක හොඳින් තේරුම් ගන්නතකොටඒන්නේ කුඩා බාල්ධියක එක සන්ටිමිට්‍රය එක ජල ප්‍රමාණයක් ගෙන් හිල්ලඇතකොට මේ ලොකුට ටැන්කියක් එත කොට සටමිටියයක් ඒ උත්ස පුරුවන්න පුළුවන් දැහෝත් බැහැත්තටම එක නිසා මේකින් එතකොට බාල්ධි විසක් මේ අවස්ථාවදි මෙතැන්ට පුරුවන්න වෙනෝ කියන එක මත්ක තියද එක නිසා තමයි විසි ගුණා එකැන වි්සයි සටිමිට මේ පල්ලි හාට ගෙනයන්න වෙන්නේ එක හොඳට මතක තියාගන්න එක නිසා කාරය ප්‍රමාණය වැඩලුවොත් එේමද පැත්ත එක සමාන වෙන මේකදී මේකොට තමයි වැදගත්ත එකකට තිය ැත්ත නම ද්‍රපීටකයන්ත්‍රේ කියන කොටසේකේ මේකේ තියෙන කොට සඇත්තටම සලකුණු කරගෙන ම කලින්කිවෝගේ එක ඒ කාරය ප්‍රමාණය සමානය කියන එක ඒවාගේම එක සෙන්ටිමිටයක්ඒ විශාල බලය ගෙන යන්නා අනි පැත් එක වගේ කීපකුණයක්ම පල්ල හාට ගනි අනෝන කෙනෙ එක එක හොද සටහන් කරලා අපි ඊලක හොටස බැලුවොත් හෙම මේකොට සතර මේකොටස වැ වැඩක්න කල සටහන් කරගත් නිසා එතකොට මේ මේටස වැ වැඩක් නැහත්තරම වැඩක් නැහත්තටම කල සටහන් කරගත්තු නිසා එක නිසා පිහිලාම්පුරස බැලුවොත්තහෙම මේ කුඩා පීඩනයට යෙදන යොදන විශාලත්තයෙන් අඩු බලයෙන් තෙල් මත හටගන්නා පීඩනය තෙල් මගින් විශාලපිස්්ටනය වෙත සම්ප්‍රේෂණය කරන අතර එමගින් විශාලපිෂ්ටනය මත රථේ බර්ට සමාන බලයක් සම්ප්‍රේෂණය කරන අන්දමට ඒ සකස් සෑඇතකිර ලක්ුණු. එමගින් රතේ ඉහරට ඒස්සවන පුළුවන්ගේ කියන්නේ ඒ කුඩා බලයක් ඒක ැ රත්ථේ තියෙන බර ප්‍රමාණයට සමාන එකන එක වර්ගපලයැන්නේ හරස්කර වර්ගපලයේ විශාල විශ්‍යයට හරිවස්සල තිය කෙනෙක දක්වල තියෙත කොටේ වාහන බර්ට සමාන වෙන ඒ බරක් එක උසවන්න පුළුවන්විනාකාරයට සහස් කරලතියහිෙල් මයින් එතකොටට මේ අවස්ථාාවදියට කොට මේක දෙ දක්වල තියෙන මේ අවස්ථා දි ත කොට අපි කතා කරන මේ අවස්ථා දි මොකද වෙන්න එතකොට මේ කුඩා පිෂ්ටනය යදන විශාලත්යෙන් අඩු බලයෙන් එතකොට තෙල්මට හට ගන්න පීනය තෙල් මගින් විශාල පි්ටනය සම්ප්‍රේෂ්ණ එකන ගැනෙක් හැම අවස්ථාව විදි එකම පීඩනයක් ඇති වෙන්නේ එකම පීඩනයක් තෙල් මගින් ඇති වෙන්න එත කොට මේකෙදී ඒ එකම පීඩනයක් තෙල් මගින් ඇති වනාට එතකොට දඒ බලය කියන එක වෙනස්සෙනො කැන වර්ගඵලය හරස්කඩ වර්ගඵලය කියන එක එතකොට හරස්කඩ වර්ගඵලය කියන එක එතකොට වෙනස් නිසා එතකොට බලය කියන එක වෙනස් වෙනවා එතකොට ඒක ඉදුල පුතාල හොඳ මතක තියාගන්න පීටනය සමාන වෙන්නේ පීඩනය සමාන වෙන්නේ කොට හරස්කඩ වර්ගඵලේ වෙනස් නං අනිමාරම බලය වෙනස් වෙනවා එතකොට අපි ආපහු ඒ කොට කියවොත්තේම ඩ පිස්ටනයට ය යොදන විශාලත්තයෙන් අඩු බල් අඩු බලය තෙල් මත හටගන්නා පීඩනය තෙල්මගේ විශාල පිෂ්ටනය වෙත සම්ප්‍රේශණය කරන අතර එමගින් විශාලපිෂ්ටනය ම රථයේ බර්්‍ර සමාන බලයක් සම්ප්‍රේශණය කරෙන අන්දමට එය සකසා ඇතක දක්වුණු. එමගින් රතේ ඉහලට එසවන්න පුළුවන් කියලා දක්කුලතිීම. නාමු වාහනයක් එසවීම සඳහා අවශ්‍ය බලය සැපවීමට කුඩා පිස්්ටනය ඉතා විශාල දුරක් චාලණය කළ යුතු කියළලක් ඇතිෙනම කල කතා කරපු කොටස දලකපුතාරට ඒ කුඩා ඒ වර්ගපලය කුඩා නිසා කුඩා පිෂ්ටනය ම කකද වෙන්න එතකොට කුඩ අපි හිතුවත්නීමම කුඩා භාජනයක් කුඩා භාජනයක් එතකොටින් වතුර අරගෙන විශාල තැන් කියියකට පුරෝණෝට වකය එතකොට එක එක භාජනයකින් බෑතුකොට එක පුරුවන්න්නතට කීප පාරක් මෙතකොට එක පහත් කරන්න ඕන කෙනෙක තම මිත දක් කොලතිය. ඒක නිසා ඩා පිෂ්ටන ඉතා විශාල දුරාක්්චාණය වෙන්න ඕන කියනෙකෙතකොට කලින් අවස්ථාවදේ දක්වපුේ කුඩා සිහිනි අවස්ථාවතකොට මේක විශාල ටැන්කියක් වගේතකොට මෙත නිසටිමිට්‍රයක් එෙතකොට පල්ල හට ගියයි කියලා මෙත නිසටිමිට්‍රයක් ඉහලට යන්නේ නැහැත්තට මේමකොඩ මෙතන තියෙන ද්‍රව ප්‍රමාණය මෙතින් එක සන්ටිමීට එකින් අපිට දෙන්න බැහැ කියන එක එක නිසා මේක කීප උපා ගුණයක් එතකොට පල්ලි හාට යන්න වයි කියෙනෙක තමයි දක්වලතිය. නිසා කුඩා පිෂ්ටනේ ඉතා විශාල දුරක් චලනය කළ යුතු කෙනෙ එක හිතාම් වැදගත් කොටසාක් ඇත්තරම මේ ප්‍රායෝගිකව කිරීම අපහසු නිසා සේවා ස්ථානවල භාවිතා වන ඔස වනවල කුඩා පිෂ්ටනය වෙනුවට කුඩා පිෂ්ටනය වෙනුවට කුඩා සිලිින්ද්‍රය තුළට තෙල් පොම්ප කරන එතකට ඒා පිෂ්ටනය වෙනුවට මොකද කරන්න එතකට ඒ කුඩා සිලින්න්ද්‍රයට එකොට තෙල් පොම්ප කරනවා තෙල් පොම්ප කන්න කම්ප්‍රෙස එකක් භාවිතා කන්න ව කියල තමයි දක්වොල තිෙදකොට මේක මෙහම විශාල ප්‍රමාණයක්ත කට පල්්‍යහට ගෙන යන්න වෙන එක පායෝගක ැ කියලා කියන්නතකොට මොද කරන්නේ මේක මේ වෙනුවට කරන්නමකක්දද අපි මේ කම්ප්‍රෙස කියන ඒ තෙල්තෙල්ම ඒට ඇතුල් කන්නව කියලා දක්වල තියෙනද ොට කම්පෙසරයකින්. තෙල් පොම්ප කරන ක්‍රම්පෙස්සරය ියෝදාගන්න ව කියල දක්වොල තිෙනයික ලකතාලෙක හොඳ මතක යා ගන්නතකොට මේක මේ මුදම පාල හැරිි නි තතකොට මීට ගානක්කතකො සමහල් ලාටක පල්ල හැටිග න්න වෙනේ කුසන්න තරම එක නිසා තමයිවිතෙල් මේකවාකාරක තෙල් තියනවයිතකොට ඒතෙල් ටික මේකට ඇතුල් කන්නව කියලා තමයි කියන්න එතකොට තෙල් පොෝම්ප කරන කම්ප්‍රෙස්සිරයා යොදාගන්නව කියලා දක්වල තියෙන ඒක සාමාන්‍ය දැනුමට මේ පොඩ්ඩක් කියවන්න ඇතට මේක ඒඒ මාංහිතතාන විවාගේ දහයි කියල තෙල්ක මේ කක්මේක මේ දක්වල තින සාමාන දනුමක්විදට මේ දක්වො තියෙද කොට. මා කලින් කිව්වෝ වගේ ඒ කුඩා මේ මේ පිෂ්ටනය කියනෙ එක විශාල දුරක් චල්නය වෙනවැ කියනෙ එක අනිවාරය මතක තියාගන්න මේක චලනය වෙන දුර්‍රමාණය අඩුයි කියනෙ එක එක නිසා කාර්ය ප්‍රමාණය දෙ පැත්තම සාමානය කියෙනෙක් හොඳින් මතක තියාගන්න නත්තං ඒ විශා පිෂ්ටනය පැත්ත කොට විශාල කාය ප්‍රමාණය සිද්ධ වෙනවා පිහිතන්න පුළුවන් හමවෙන්න කාරය ප්‍රමාණය දෙ පැත්තම සමාන වෙන ොට ැලුවොත් හම රෝධ ගැලවීමට අවශ්‍ය වන අවස්ථාවල රරාථයැත් රත්ක පැත්තක් ඔස්සවා ගැනීමට යොදාගන්නේ ජැක්කුව කෙර දක්වතොට රෝධයක් ගලවගන්නත කොට මේ ජැක්වුව කියන එක තමයි භාවිතා කරන්න කෙල්දක්කනවා එතකොට ඊළඟට කොටස බැලුවොත්ත හෙම ජැක්කු වර්ග අතරින් බහුල බහුලෝ භාවිතා කරනුවේ ද්‍රක් ද්‍රාව පීඩන ජැක්ුව කියලා දක්වොල තිනු ්‍රව පීඩන ැනේඒ ද්‍රව භාවිතා කළ පීඩනයඒ පීඩනය ද්‍රවල පීඩනේ භාවිතා කර ජක්ුව කියෙනක තව ඇතකළ දක්වල තියෙනෙතකොට මේ ජැක්වලින් බහුල්ල භාවිතා කරන්නේ ද්‍රාව පීඩක ජැක්ුවයි කියල දක්වොනො මෙවැනි ජක්වවා පහළවේ අට රූපය පෙන්වා ඇත කියළ දක්වොල තින පහළවේ අට රූපයේ මේ දක්වල තියෙන මේක එතකොට මේ මේ පින්තුරේ දක්වල තින මේ ජැක්වුව ගැන කතා කරන්න එතකොට දාව පීඩන ජැක්වා අයතුකොට මේ වැනි ජක්වුවක් පහලවෙ අට රූපය පෙන්නු ඇත මෙහිදී ප්‍රාත්මක වන්නේ තරලය තුළින් පීඩනය සම්පේෂණය කිරීම පිළිබඳ මුලධර්මයයටකොට තරලයකින් පීඩනය සම්ප්‍රේෂණය එකන මුල ධර්මය මේකෙත් ක්‍රියාත්මක වෙන කියක තමයි දක්වල තියෙෙනකොට මේ තර්ලය තුළින් පීඩනය න සම්පේන පි ම මුල ධර්ම මේ ජක්ුවක භාතාවනවානක දාාව ජක්ුවේ භාවිතාවනවා එක දූලපුතාලා ෂෝට් නෝට්ටක ලියා ගන්නත කොට එක භාවිතාවන ස්ථානයක් ලෙස ද්‍රාව පීඩන ජක්කුව තුළ භාවිතාවෙනෝ ම ලියාගන්න එක වැදගත්තේ ද්‍රව් පීඩන ජැක්කේ මේ තරල තුළින් පීඩනය සම්පේෂණය කන්නන මුල ධර්මය භාවිතාවය කියලා ලියගන්න එක වැදගත්ත මේොට මේකත්ක කහු කල්ලා ලියාගනත කොට ඒකොට සි එක වැදගත් කොට සාික එක නිසා ඒ ලියාගන්න ාව පීඩන ජැක්කුව තල්ල තුරින් පී තල්ල තුරින් පීරින සම්පේශය කරන්න මුලධර්මය භාවිතා කනෝ කිය එක ඊං කොස බැලවොත්ෙම ඊලාං කොටස බැලුවොත්යෙහෙම අප එහිදී අප එහිදී බලයොදන්නේ කුඩා පිස්ටනයට කෙරදක්ුණෙකොට කුඩා පිස්ටනයට තමයි බල යොදන්නේ එම බලය නිසා හටගන්නා පීඩනය ජැක්වේ තෙල් තුළින් විශාලපිෂ්ටනයට සම්ප්‍රේශණය වීම නිසා විශාලපිෂ්ටනය පැත්තක්කි සවීම සිදුව නෝ කර ක්වල තිෙනකට මේ ආකාර රථේ පැත්තක් ඔසවන්නතකොට මෙතන මේක දක්වල තියෙන මේ කුඩා පිස්්ටනේ මොකද කරන්න අපි පාලය යොදනවා ඒකින් එතකොට මේ විශාල පිස්්ටනේතුකොට ඒ ඉහට උසවනව කියනක තමයි දක්වොල තිය ට මේ ්‍රව් පීඩක ජක්ව එක භාවිතා කරනව කෙන අපි කතා කරා කලින් අවස්ථාාව මූල ධර්මීදට රත්තවාහනවල තිරිංග පද්ධතිය ද්‍රෝපීඩන සම්පේෂණ මූල ධර්මේ දන තවත් අවස්ථාවක් මේත් දුලකතාල ලියගන්නේ එකට කහු කරගන්න රත්තවාහන වල තිරිංග පද්ධතිය එතකොට මේ මූල ධර්මේදන අවස්ථායිත් වි එකට මේක ටපී ජැක්කෝ කියන අපි කතා කර එකයි මේ රථවාහන තිරිග පද්ධතිය කියෙන එක එකක් කහු කරගන්න උදාහරණ විදියට මේකට. මේකද මේ පහළවේ නමේ කියන රූපේතුකොට පහළවේ නමය කියන්න රූපේ මොකද මේ හවාහන වල තිරිින් පද්ද තිය කියන කොටස දක්වොල තිට හතවාහනවල තිරිංග පද්ධ තිය කියන කොටස මේ පහල ව නමය කියන කොටසේ දක්වොල තියරතකොට මේ බැලුවොත්හෙම මේකද පිස්්ටනය කියන එක තියන පිෂ්ටනය කියන එක ඇත කොට කකලෙන් තල්ලු කරන්නත කොට මේ පිස්්ටනත කොට ඒ කුඩා පිෂ්ටනය තල්ලු කල්ලතකොට ඒ එතකොට තෙල් කියන එක මේට ඇතුල් කන්න වෙත කොට ින් ප්‍රති පලයක් වෙන්නේ මේ ප්‍රෝධ කපාලු ක කියල ගට සදක්ොල තියනත කොට එක මේකට හද වෙලතකොට ඒවාන නත්‍ර වීමක් සිද්ධ වෙනවා කියක තමයි දක් කොලතිය. අපි කොටස බැලුවොත් එහෙම මේදීවාහනය පාදවන්නා තම මේ කොටස ගැ කියන්න එතකොට මෙහිදී වාහනේ පදවන්නා තම පාදෙන් පෙඩලේ කියනක මේ පදිකට කිය පෙඩල් පෙඩල්ල එකට ඇත්තට පෙඩල් කියනකට මේ පදිකය කියල දක්වල තිර කොටස බලයක් යද විට එම බලය පධාන සිලන්ටරේ එතකට පදාන සිලින්ද්‍රේ කියන එක ඇතකොට මේ ප්‍රධන සිලින්ද්‍රය කියෙර දක්වළ තියෙනවා. පිස්ටන මතට යදනකොට මේ මේ ප්‍රධන සිලින්ද්‍රේ පි්ටන ත මෙයා මේ යොදධන බලය පදාාන සිලින්ද්‍රේ පිස්්ටනේ මතට යදෙනව කිය දක්ුණො. ඉම්පසු ඉම්පසු පිස්්ටනය එතකොට ඉම් පසු පිස්්ටනය මගින් සිලින්ද්‍රය තුළ ඇති තල්මත පීඩනයක් ඇති කරෙනහ කියර ක් නතකොට ඊට පස්සේ මොකද වෙන්නේී පිස්්ටනය මගින් මොකද වෙන්නේ සිලින්ද්‍රය තුළ තියන තිල් මත. ති සිලින්රේල ති තෙල් මත තවර පීඩනයක් ඇ යොදනවා කියනක දක්වො තියෙනවා එම පීඩනය තෙල් මගින් රෝධය ආසල ඇති දස සිලින්න්ද්‍රය දස සිලින්න්ද්‍රරේ කියන මේ කොටස මේ සිිලින්දරේ කියන ගැන කතා කරාන්නතකොට මේ දාස සිිලින්දරේ කියන කොටස වෙත සම්ප්‍රේෂණය කෙන්නවෝ කියල දක් නෝ එවිට දස සිිලන්දරයින් පිෂ්ටනයට සම්බන්ධ කර ඇති රෝධක පාරු තෙරපී රෝධක බෙරයට හෝ තැටියට පීජනයක් ඇති කරනව කියල දක් වොද කොට මේ මෙතන මේ රෝධක තැටියටකොට ඒ පීජනයක් ඇති කරනවා කියනක තමයි දක්වල තියෙන. එතකොට රෝධ පාලු තෙරපී රෝධ බෙරයට ර තැටට ඇති කරන්නවක කිය දක්වුණො පදාන සිලින්න්ද්‍රයේ හරස්කඩ වර්ග පලයට එතකොට ප්‍රදාන සිලින්ද්‍රය හරස්කඩ වර්ග පලට වඩ දාස සිලින්න්ද්‍රය හරස්කඩ වර්ගඵලයේ වැඩි නිසා ක්‍රියදුරා විසින් පාදීන් යොදන යොදන බලට පඩා වැඩි බලය අත්්‍යාස සිලින්ද්‍රයමගින් රෝධක පළු මත යදෙනව කියරදක් කොළති එතකොට මේ අවස්ථාවවෙද මේ ද්‍රවවල ඒ පීඩනය ගැන තමයි මෙතන මේ කතා කරතු කොට ල පීඩනය කියන කොරස ගැන තමයි කතා කරේ මෙතනාපි මේ මේ මමාං හිතාන්නේ ලොකුවට මේ ක්‍රියා කරනා කාරය දලකුතාලොමද කියලා එක තේරුම් ගන්න නමුත්ඒක ලොකුවට එක විස්තර කරාන්න දී කියලා හිතන්න නමුත්ඒක පොඩ්ඩක් ඒ කහොහොමද ක්‍රියා කරන්න කියලා පවාරක්ක හොඳින් තේරුම් ගන්න මොකදේ සිද්ධාන්ත දන්නවනම් මේක අනිවාරම විස්තර කරන්න පුළුවන් අප සිද්ධන්තය දැනගන්න ඕන එක නිසා කලින් කියපු ඒ ඒකෙදී උදාහරණ දෙක් විජර මේ රහතවාහන වල තිරිංග පද තිය ද්‍රව් පීඩක ජැක්කුවය කකිරෙක ලියාගන්න ඒවාගේම කලින් අවස්ථාවදි කතා කරපු කලින් අවස්ථාවදි කතා කරපු මේ පින්තූරය මේක කොහොමද එක වෙන්නේ කිය එක කොහොම දෙක ක්‍රියා කරන්න කියනෙ කොහො දම විස්තර කරන්න පුලුවන් වෙන්න ඒක තමයි මේ අවස්ථා දෙකේ දම පාවිතා කරන්න නිර්ක නිසා විභාගයට පශ්නයක් කාවත්දූර පුතාලට එක විස්තර කරන්න පුළුවන් වෙන්න ඕනෙ ොකද ඒක ඒ මූල ධර්මය මේ මේ අවස්ථාවද මේ පිෂ්ටනය ක්‍රියාත්ම කල්ල එකකොට තෙල් එකම බලය කම පීනනය කියන එක ඇත කොට එක එක ඒ ඒක දිහරස්කඩ වර්ග පලය විශාල නිසා එතකොට බලය වැඩි වෙනවා කියන එක එක පැහැදිදි කරන්න පුළුවන්මෙන විදිට දලකතාලා තේරුමන් අපි එතකොට මේ කොට සේතකොට මේ අභ්‍යාසය කියනෙ කරන්න එතකොට දලකුතාලා මෙතන මේ අභ්‍යාසය කියන කොටස කරන්න අපි ඊළඟට තියෙන වයු පීඩනය කියන එක ද්‍රව පීඩනය කියන කොට සපී වේද කොට වයි පීටනය කියන කොටස හීරඟට තියෙන්න්නේ මෙතැටමෙන කහමුණ හරි හන්න දේවල් තියෙනවද අහන්න දේවල් නැත්තං අපි ද පීටනය කියන අපි ද්‍රව පීඩනය කියන කොටස කතා කේ අප ෝපීඩනය කියන කොටස කතා කරන්න බලාප වෙනවා එතකොට දෝ පීඩනය කියනකොටස කලින්ටිකානිවාර්යම ෂෝට් නෝටි හදාගන්න එක ඉතාම් බැදගත්වෙනවා මොකද ඉතාම කුඩා පිටි පමාණක දළ පුතාල්ලතෙකොඩේ නට්ටි හදා ගන්න පුළුවන්තකොට වැදගත් කරුණන්ටික එක සතතියට දෙපාරක් විිතර ලි් හම දන්නම නැතුව තුකොට කාලයක්ත්ක මාසයක්කදරයනකොට හොඳින් අවබෝධ වෙන එක නිසා මේ යු පීඩනය කියන කොට පීළඟට කතා කරන්න යන්නේදකොට මේක අපිවායු පීඩනය කියෙන කොටස් තමයි අපි ළඟට කතා කරන්න යන්න එතකොට මේද කලින් කතා කරත කොට ද්‍රව් පීඩනය කියන එක එක ෂෝට්නෝතිිකනිවාර්යම ලියලා එක දයාගන්න එතකොට අපි වායු පීඩනයගෙන කොට සීළඟට කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒක නිසා දරල පු තා වාරේම පශන ගොඩක් හැදුවය කියලා කවදක්වත් වාාගි ලක්ුණු හම්බෙන්න එක නිසා මේකදී පශ්න හදන් නිස්සේ ලානිවාරයම හොඳින් තිියරි කියන ටිකවබෝධ කරගන්න ඊට පස්ස පශ්න කීපයක් හැදුවත් ඇති ඇත්තටම එක දන්න තුව පට ගොඩක් හැදුවය කියලා කිසිම තේරමක් නෑක නිසාම කල්ලින් කිව්වාගේ සතතියටට දෙපාරක් විතර ෝට් නෝට්ක ලියලා පුරදුුණනාාට පස්සේ පශ්න ැදවාම දන්නම නැත්තුවතකොට භාවිතා කරන්න පුළුවාමල එතකොට වායු පීඩනය කියන කොටස වායු පීඩනය කියන කොටස බැලුවොත්තේම ගනහාද්‍රවනිසා මෙම වායුනිසාද පීඩනයක් හටගන්නවා ගනයි ද්‍රව වගේම වායු හින්දාත්්‍යයක කොටමකද වෙන්නේ පීඩනයක් හටගන්නවා වායු නිසා පීඩනයක් ඇතිවිය හැකි ආකාර දෙකක් ඇතිය කළ දක්වතිනද කොට ආකාර දෙකක් තියෙනවා ඉන්න එකක් නම් ද්‍රවකඳක බරනිසා පීඩනයක් ඇතිවන ආකාරයටම වායුකඳක බරනිසා පීඩනයක් ඇතිවීම එතකොට වායිගෝලිය පීඩනය කල කියන්නේ මී කොටස තමයි වායුගෝලිය පීඩනය ඇතිවන්නේ මආකාරයට වායුවකින් පීඩනයක් ඇතිවන අනිෙක් ආකාරය වන්නේ සම්පීඩනය කනු ලදවායවාක් ප්‍රසාරණය වීමට පටන් ගන්නා උත්සාහෙන් නිසා පීදනයක් ඇතිවිින්. මෙසේ පීඩනයක් ව පීඩනය වූ වායුවකින් පීඩනයක් කටගන්නා බව පහත ක්‍රියාකාර කමින් තක් වොලො එතකොටවායු පීඩනය එතකොට මේ ද මේ දක්වල තියෙන ආකාර දෙකතකොට යු පීජනයක් ඇතිවිය හැ ආකාර දෙකකහො වැදග කොටසක් ඇතටම වායු පීජනයක් ඇතිවෙන්න පුළුවන් ආකාර දෙක ඇතකොට ආකාර දෙකක් තියෙන එකක් වායුකදක බර නිසා පීඩනයක් ඇතිවීම එකක් වායුකඳක මේ කටස මේ එක අනිවාන ෝට් නෝත්් එකකටගන්න නතට ව පීවා පීනයක් ඇතිවෙන පුළුවන් ආකාර දෙක් එකක් වායුකඳක බර නිසා පීඩනයක් ඇතිවීම ට උදාහරණයක් විදියට උදාහරණ වයි ගෝලිය පීඩනය ඒග එක දත කොටස් තමයි එක පලවෙනි කොටස අනිත්්‍යක සම්පීඩනය කර ලද වායක් පසාරණවීමට ගන්න උත්සාහය මේක වායුපීටනය ඇති වෙන අනිත්්‍ය එක දෙවන එක සම්පීඩනය සම්පීරණය කර කියන පීඩනයක් යොදපු කියන එක එතකොට පීඩනයක් යොදපු ඒ පීඩනයට භයෝජනය කරපුවායවා්‍යතකොට ප්‍රසාරණය වෙන්න ගන්න උත්සාහය නිසා ඇතිවන පීඩනය මේ දෙක එතකොට මේ අවස්ථාාවදිතකොට එක තමයිවායිවක්වායුකදක බර නිසා පීඩනයක් ඇතිවීම අනිත් එක සම්පීඩනය කර ලදවායුවක් ප්‍රසාරණයවීමට ගන්න උත්සාහ නිසා ඇ පීඩනයක් ඇතිවීම එතකොට මේ කොරස් දෙක වැදගත් කොටස් දෙක් එතකොට මේ අනිවාර්යම් ෂෝට් නෝට් එකට ගන්නතකොට මේ වගේ දෙකත් කෙන එක පීඩන ඇතිවන්න පුළුවන් ආකාර ක්‍රියාකාරකමයි පැහැදිලි කරන්න මේ තියනවා අපි ඒකොටස ඊළඟ දවස කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ක්‍රියාකාරකම පහළවෙ දෙක කියන කොටසත් ඉ එතකොට මේ කොටස අපි ඊළඟ දවස කතා කරන්න බලාපොරොත්තු වවා මො හරි පශ් තියන නන්දදුලකුතහල් රහන්න පුළුව නැත්ත අන්ත්‍රපන්ති අපි මෙතන අවස කරන්න ොර